තරුවකුණු උදේෂ් ඉන්දුල වැඩි සද්ධයක් බද්ධයක් නැතිවම පසුගේ සතියේ විවාහ වුණා. උදේෂ් කසල් පැන්දේ කාවද? අපිත් උදේෂයෙන් ඇහුවේ ඒ ප්‍රශ්නය. වෙන්න උදේෂයකට දුන්නු උත්තරය. උදේෂ් වැඩි සද්ධයක් නැතුවම වෙඩින් එක ගත්තා කියලා ආරංචි. ඔව්, වැඩිය සද්ද බද්ද දැම්මේ නෑ. හැබැයි කරන්න ඕන වැඩ ටික කෙරුණා. වෙඩින් එක සැලසුම් කළේ මාසෙකට විතර කලින්. ඒ නිසා ළඟින් හිටපු කට්ටියට තමයි කිව්වේ. ඇයි වෙඩිය කාටවත් කිව්වේ නැත්තේ? කිව්වේ නැත්තෙත් නෑ, ළඟම හිතවතුන්ට විතරයි කිව්වේ. දැන් ඉතින් වෙඩින් එකක් ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයිනේ. අනික මම පොඩ්ඩක් ඒ වගේ දේවල් වලට කැමතියි. පස්සේ ඉතින් මාධ්‍ය හරහා මගේ වෙඩින් එක තිබුණා කියලා දැනගන්නවා. කොහොමත් මගේ වෙඩින් එක හැමෝටම කියන්න අදහසක් තිබුණේ නැහැ. වෙඩින් එකේ විස්තර කියමු නේද? වෙඩින් එක තිබුණේ පසුගිය 9 වෙනිදා. ඇගේ මේ හමුව සිදුනේ කොහොමද? ඇගේ නම දිල්හරා සෙනරත් ගමගේ. ඇය මට මුණ ගැහුණේ මීට අවුරුදු 7කට විතර කලින්. එතකොට අපි විවාහයක් දක්වා එනවා කියලා එකක් තිබ්බේ නැහැ. අපි හොඳ යාළුවෝ. අවුරුදු ගණනාවක් අපේ හිතවත්කම තිබුණා. රියලිටි තරුවක් උනාට පසුවද ඔබ වැයට මුණ ගැහුණේ? ඔව් ඔව්, රියලිටි තරුවක් වෙන්න කලින් මට ආදර සම්බන්ධතා තිබිලා නෑ. මට ඒ කාලේ ගොඩක් මිතුරු මිතුරියෝ හම්බ වුණා. අපි දෙන්නා වැඩිපුර කතා බහ කළා. මුලින් එහෙම ලොකු විශේෂයක් තිබුණේ නැහැ. කාලයක් ගිහින් තමයි එහෙම විශේෂ කෙනෙක් බවට පත් වුනේ. අනික අපේ ගෙවල් වලින් දැන් කසාද බඳින්නත් ඕන කාලය හරි කියලා නිතර කිව්වා. එතකොට හිතුණා දිල්හාරා එක කතා කළා මේ ගැන තීරණයක් ගන්න ඕනේ කියලා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අපේ වෙඩින් එක. උදේෂ් පෙම්වතෙක් කියලා මාධ්‍යර කියලා තිබුණෙත් නෑ නේද? ඔව්, යාළුවෙක් විදිහට තමයි දිල්හාරාව ආශ්‍රය කළේ. මාස 2-3ක් ඇතුළත තමයි අපි වෙඩින් එක ගන්නවා කියලා තීරණය කළේ. ඒ වෙනකන් ඇය මගේ යාළුවෙක්. ඉතින් යාළුවෙක් ගැන වැඩිය මාධ්‍යර කියන්න බැහැනේ. ඔබේ සංගීත වැඩ කටයුතු වලට දිල්හාරාගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද? ඇය දෙන්න සිටි ඔෆ් ඩාන්ස් පළමු වැඩසටහනේ තරංකාරියක් විදිහට හිටියා. රෝයල් වෝරියන්ස් කියන ටීම් එකේ ඇය හිටියේ. එතනදී තමයි මං ඇයව මුලින්ම හඳුනාගත්තේ. ඇය දන්නවා මේ ශේෂ්ත්‍රය ගැන. හැම දෙයකටම ඇයගෙන් උදව් ලැබෙනවා. මියුසික් තමයි අපේ ජීවිතය කියන්නේ. ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇගේ නර්තන ශිල්පයට ඔබගෙන් සීමා වැටේවිද? ඇයට මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හැබැයි දැන් ඇය නර්තනයේ යෙදෙන්නේ නැහැ. මම කිව්වෙත් ඒ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න කියලා. මං කොහොම ජීවිතේ බොහොම නිදහසේ ගෙවන්න කැමති චරිතයක්. අනික නීති දාන්න යන්නේ නැහැ. රැඩිකල් අදහස් මගේ ළඟ නැහැ. මම හරිම සරලයි. ඇයි ඔබට කැමති වුණේ එරියලිටි තරුවක් වුණ හින්දද? උදේෂ් ඉන්දුල කියන නමත් ඇයට බලපෑවා. ඒක ලොකු එළියක්. අපි අතර ලොකු සම්බන්ධයක් තිබුණා. කාලයක් තිබුණා අපි කතා නොකර හිටපු. අවුරුද්දක් එකහමාරක් විතර කතා නොකරත් හිටියා. මම රියලිටි තරුවක් වුණ හින්දා නෙවෙයි, ඇයි මාව කසාද බැන්දේ. අපේ යාළුකම තිබුණා. ඇයි මේකට කැමති වෙන්න ප්‍රධානම හේතුව තමයි මං හරිම සරල මනුස්සයෙක් වීම. ඇගේ ගම කොහෙද? දිල්හරගේ ගම හොරණ. ඔබේ සාරෝ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු හිම කොහොමද? ඉතාම හොඳින් කරගෙන යනවා. සාරෝ සංගීත කණ්ඩායම විවාහ උත්සවම් වගේම ප්‍රිය සම්භාෂණ වලට පමණක් සහභාගි වෙන සංගීත කණ්ඩායමක්. ඉතින් අපි මුලින් සාරෝ සංගීත කණ්ඩායම ආරම්භ කළේ එලිමහන් ප්‍රසංගත් බාරගන්න සංගීත කණ්ඩායමක් හැටියට. මගේ මූලිකත්වයෙන් තමයි සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. එම් එස් ප්‍රනාන්දුගේ මුණුපුරා චානකත් මේ සංගීත කණ්ඩායමේ ඉන්නවා. බෑන්ඩ් එකේ ගීතයකුත් නිර්මාණය කළා අපි. ඔබේ සංගීත පන්තිවල වැඩ කටයුතු එහෙම කොහොමද? කිසිම දෙයක් නවතින්නේ නෑ. ඒවා දිගටම කරගෙන යනවා. විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහට මම කටයුතු කරනවා. මම මුලින්ම ශ්‍රීපාලි මණ්ඩපයේත් වැඩ කළා. දැනට සරසවි කීපයකින් පවා ආරාධනත් ලැබිලා තියෙනවා. විවාහයෙන් පසුව කිසිම සංගීත වැඩ කටයුත්තක් නවත්තන්නේ නැහැ. මම ඒක දන්න දෙනේ. අලුත් ගීතයක් කරන්න අදහසක් නැද්ද? ලං වෙලා හිමසීතේ, දුප්පත් ආදරේ, මල් කලඹ ලඟ ගීත ගොඩක් ජනප්‍රිය වුණා. සමහරු කතා කළා බලනවා ඇයි ගීතයක් කරන්නේ නැත්තේ කියලා. ගීතයක් කරන්න දැන් කාලේ හරි.
තාමත් ඔබ ඔබව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.